ගරු කතානායකතුමනි, ගරු අගමැත්තුමනි, ගරු විපක්ෂනායකතුමනි, ගරු ඇමතිවරුණි, ගරු රාජ්‍ය ඇමතිවරුණි, ගරු මන්ත්‍රීවරුණි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව ලබා දුන් ඓතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැප වූ සියලුම පුරවැසියන්ටත් ආයතන වලටත් සියලුම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුභසිත වෙනුවෙන් ක්‍රියා කිරීමයි. මා වසර 20ක් මේ රටේ හමුදා නිලධාරියෙකු ලෙසත් වසර 10කට ආසන්න කාලයක් මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙනුත් සේවය කළා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණේ නැති වුණත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා. මගේ පියාගේ වැඩිමල් සොහොයුරා DM රාජපක්ෂ මැතිතුමා තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින්. 1945 දී සිදුව ඔහුගේ අභාවයෙන් පසු හම්බන්තොට ජනතාව මගේ පියා DA රාජපක්ෂ මැතිතුමාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා ගත්තා. ඉන් පසු ඔහු ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත් මහජන ඡන්දයෙන් තීරීපත් වුණා. එතැන් පටන් මේ වනතුරු රුහුණේ ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. මේ කාලය තුළ මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය කතානායකවරයෙක්, විරුද්ධ පක්ෂ නායකයෙක්, අගමැතිවරයෙක් පමණක් නෙවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වූ DM රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා. එම සාටකයෙන් එතුමා සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරකන් ගොවියන්වයි. DM රාජපක්ෂ මැතිතුමාගෙන් පසු මගේ පියා DA රාජපක්ෂ මැතිතුමාත්, එතුමාගෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලු දෙනාමත් මේ කුරහන් පාඨ සාටකය පැළඳ සිටියා. මා ඒ සාටකය අඳින්නේ නැතිවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සෑම විටම කැප වූ කුරහන් සාටකයෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනයමයි. එම දර්ශනය ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අන්තර්ගතව තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරනවා. 2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරුකින් කඩ නොකොට ජනතාවට අප පොරොන්දු ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාත් මගේ රජයත් අප කැප වෙනවා. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යායපත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත්
රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුදන ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලඥීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර ભેද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැම විටම ගරු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි. අපේ රටේ උත්තරීතර විරස්තාවට අනුව මගේ දූරකාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත් එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිීමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමතියි. මා මතකයි මා කුඩා කාලේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම බොහෝ විට පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් නරඹලා තිබෙනවා. අතීතයේ අපදුටු පාර්ලිමේන්තු ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. මේ ඉතා වැදගත් හරබර දේශන පැවැත්වුණා. ඉතා තර්කානුකූල වාද විවාද සිදු වුණා. ඒ ඊට ඇහුම් කන්දීමට පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි ජනතාව ආශාවෙන් පාර්ලිමේන්තුවට ඇදී ආවා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්නට මන්ත්‍රීවරුන් හැවමිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. මහජන නියෝජිතයින්ට ගරු කළා. නමුත් පසු කාලීනව මේ ගෞරවය ක්‍රමයෙන් හීන වී ගියා. මෙම පාර්ලිමේන්තුව යළිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක්කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මූලික වගකීම තිබෙන්නේ මෙහි සිටින මහජන නියෝජිතයන් අතයි. අද මේ රටේ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක් තිබෙනවා. නිදහසින් වසර 70කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමට පත්වන්නට බැහැ. මේ තත්ත්වය වෙනස් කරන්නට අප සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම් කරන්නට අප සූදානම් විය යුතුයි. මහජන නියෝජිතයෙක්ගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් හා සැලසුම් අවශ්‍යයි. ජනාධිපතිවරණයේදී රටේ ජනතාව හඳුන්වා දුන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව වසර 4කට ආසන්න කාලයක් වියත්මග වැනි ජාතික සංවිධාන හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ගම සමග පිළිසඳහරක් වැඩසටහන හරහා අනෙක් දේශපාලන පක්ෂ සමග කළ සංවාද හරහා ජනතාවගේ අදහස් ලබා ගනිමින් මගේ දැක්මත් එයට එක්කොට සකස් කළ ජාතික වැඩපිළිවෙලක්. ඒ සැලැස්මට අනුව ජනතාවට බරක් වී තිබූ බදුබර ලිහිල් කිරීම විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමතාවේ නිහල පරිපාලන ක්‍රමවේදයකට මුලපිරීම අනවශ්‍ය රාජ්‍ය වේදම් කපා හැරීම වැනි පියවර රැසක් අපි මේ වන විටත් ගෙන තිබෙනවා. අපේ ප්‍රතිපත්තීන් අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. ජාතික ආරක්ෂ යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් භාරදී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වග කියන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවර ගෙන තිබෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කොට තිබෙනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන් අන්තවාදයෙන් පාතාල ක්‍රියාකාරකම්වලින් සොරබියෙන් කප්පම් කරුවන්ගෙන් මද්‍රව්‍ය ඌදරින් සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන් කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා.
අපේ මූලික අරමුණ පලදායි පුරවැසියෙක්. සතුටින් ජීවත්වන පවුලක්. විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කරලීමයි. මෙරටේ ජීවත්වන වැඩ කළ හැකි වයසේ සිටින සෑම නිරෝගී පුරවැසියකුම සමාජයට වැඩදායි පලදායි පුරවැසි කිරීමට රජය මූලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය ඔවුන් සියලු දෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමයි. සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වග බලාගත යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සැබවින්ම ඉටුවෙනවාද ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීමට නවීන ක්‍රමවේදයක් හා දර්ශක භාවිතා කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. ජනතාවගේ ජීවන බර අඩුකිරීමට අප ගන්නා උත්සාහයට සියලු දෙනාගේම සහාය අපට අවශ්‍යයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලබා දුන් බදුසහනවලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව බදු අඩු කළ සෑම භාණ්ඩයකම හා සේවාවකම යම් මිල අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. දුප්පත්කම නැති කිරීම අපේ රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලසනවා. ඒ සඳහා අපි ජනතාව දුප්පත් වීමට හේතු වටහාගෙන ඒවාට විසඳුම් සැපය යුතුයි. නිසි අධ්‍යාපනයක් හෝ නිපුණත්වයක් නැතිකම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයං රැකියාවක් ආරම්භ කරන්නට ප්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් දුප්පත්කම නැති කිරීමට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගත හැකි. ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට අපි සැලසුම් සකස් කොට තිබෙනවා. රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එක් කරගෙන රැකියා වියුක්තියට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මගේ රජය සූදානම්. ගුණගරුක නීතිගරුක විනයගරුක සමාජයක් ගොඩනගමු යන්න පසුගිය මැතිවරණයේදී අපේ තේමාවක් වුණා. ජනතාව ඒ සඳහා අපට වරමක් ලබා දී තිබෙනවා. අප ඉතා පැරණි ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශනය මෙන්ම තවත් ලොව පිළිගත් ආගම් කීපයකම ඉගැන්වීම්වලින් පෝෂණය වූ සමාජයක් සිටින රටක්. අපේ සාරධර්ම හා සංස්කෘතිය අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි. අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එය ස්වෛරී නිදහස් රටක් විය යුතුයි. එමෙන් මෙය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලු අංග සම්පූර්ණ වූටයි. සෞභාග්‍ය දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය. සෑම පුරවැසියෙකුටම පිළිගත හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සාහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබා දීම, ජනතා සේවය වෙනුවෙන් කැප වූ පිරිසිදු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැන්වීමෙහි ප්‍රධාන අරමුණයි. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සාර්ථකව ස්ථාපිත කිරීමට නම් රජයේ ඉහළම නිලධාරියා සිට පහළම නිලධාරියා දක්වා රට සංවර්ධනය පිළිබඳව අපේ දැක්ම හා අරමුණු ගැන දැනුවත් විය යුතුයි. එවිට ඔවුන්ගේ රාජකාරි වඩාත් ඵලදායි ලෙස ඉටු කරන්නට පුළුවන්. දූෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. අද බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට තාක්ෂණයේ විසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණයේ භාවිතය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා. අප අනාගතයේ සැලසුම් කළ යුත්තේ රටේ භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත පාදක කරගෙනයි. මීට වසර දහස් ගණනකට පෙර ලංකාව ග්‍රීක, රෝම, අරාබි, චීන ඇතුළු විවිධ ජාති වෙළෙන්දන් පැමිණෙන ජාත්‍යන්තර වෙළඳ මස් ද්‍යස්ථානයක්ව තිබුණා.
ලංකාවේ එසේ ලොව සුපතල වන්නට ප්‍රධාන හේතුව වූයේ පෙර අපරදික යාකරන මුහුදු මාර්ගයේ ඉතා සුවිශේෂ තැනක අපේ රට පිහිටා තිබීමයි. අදත් අපට ඒ වාසියේ ඒ ආකාරයෙන්ම ලබාගත හැකි. 2005-2014 කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට සැලසුම් කළා. මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය තෝරා ගනු ලැබුවේ දකුණේ විශාල කාර්මික නගරයක් ගොඩනැගීමේ අරමුණ ඇතුවයි. කොළඹ වරාය නගරය ගොඩනගන්නට තීරණය කළේ ලංකාව ආසියාව තුළ මුල්ලෙහා වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහායි. දීර්ඝකාලීන අරමුණු ඇතුව සැලසුම් කළ මේ ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි. අප නිවැරදි සැලැස්මකට අනුව කටයුතු කළහොත් කලාපී අසල්වැසි රටවලට භාණ්ඩ හා සේවා සපයන විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර ලංකාවේ ස්ථානගත කරවා ගන්නට පුළුවන්. ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත් එම ආයෝජකයන්ට ලංකාව තුළ අවශ්‍ය පහසුකම් සියල්ල කඩිනමින් සැපීම සඳහාත් අප සූදානම්ව සිටිය යුතුයි. අධිවේගී මාර්ග පද්ධතිය මෙන්ම මහාමාර්ග පද්ධතිය දියුණු කිරීමේ වැඩකටයුතු වේගවත් කොට රටේ ඕනෑම තැනක සිට තවත් තැනකට පැය කිහිපයක් ඇතුළත ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කිරීම ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා. දුම්රිය සේවාව වැඩිදුණි කිරීමත් මේ මැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මගින් අද බරපතල ගැටලුවක්ව පවතින මාර්ග තදබදයට විසඳුම් සොයන්නට පුළුවන්. නාගරීකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකටම බෙදීයාම සහතික කිරීම සඳහා අපට ප්‍රති නාගරීකරණය වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. නාගරික තදබදය අඩුකිරීමට පරිසර දූෂණය අඩුකිරීමට මෙන්ම ජීවන වියදම අඩුකිරීමට මේ හරහා අපට පහසු වෙනවා. ලංකාව පුරා විසිරී සිටින ජනතාවට තම අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය සේවා හා රැකියා සඳහා තම ප්‍රදේශ තුළම අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය දියුණුව මෙන්ම රටපුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා සන්නිවේදන පහසුකම් ලබාදීමත් මේ සඳහා වැදගත් වෙනවා. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපානවා. සාධාරණ මිලකට බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. දීර්ඝකාලීන විසඳුම් සෙවීමේදී සූර්ය බලය, සුළං බලය, ජලවිදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන විශේෂ අවධානය යොමු කිරීම අපේ ප්‍රතිපත්තිය වෙනවා. අපේ රටේ මැණික් හා ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක් වූවාට අගය වැඩිකිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. අගය වැඩකිරීමෙන් තොරව මේ ස්වාභාවික සම්පත් අපනයනය කිරීමෙන් රටට ලබාගත හැකි විශාල විදේශ විනිමයක් වාර්ෂිකව අහිමි වෙනවා. ලංකාවේ පමණක් නොව අප්‍රිකානු කලාපීය රටවලින් පවා ගෙනෙනා මැණික් අගය වැඩිකොට අලෙවි කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළඳ සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට අපි කටයුතු කළ යුතුයි. සාගර හා භූවිද්‍යා සමීක්ෂණ සඳහා නවීන තාක්ෂණ පහසුකම් ලබා දිය යුතු අතර ලංකාවේ ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ කර්මාන්ත සඳහා වූ ආයෝජනවලට විශේෂ සහන සලසා ඒවා දිරිමත් කළ යුතුයි. විවිධ නීති රීති බලපත්‍ර තහංචි මගින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජීවනෝපායන් වූ මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අනාගතයේ සැලුම්සුම් කරන විට කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දැනට තිබෙනවාට වඩා විශේෂ අවධානයක් යොමු විය යුතුයි. හොඳ දේශගුණයක් තිබෙන විශාල මුහුදු ආර්ථික කලාපයකට හිමිකම් තිබෙන රටක් වශයෙන් අපට මේ කර්මාන්තය මීට වඩා
බොහෝ දියුණු කරන්නට පුළුවන්. කුළුබඩු, පළතුරු, එළවලු, ධාන්‍ය, මස්සා මාළු වැනි අපනායන කළ හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබියදී මෙයට වඩා අපනායන ආදායමක් අප ලබා ගත යුතුයි. රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැලිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අප මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික වගා ක්‍රමවලින් ඔබට ගිය තාක්ෂණය මුල්කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා. එමෙන්ම වසවිෂෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමත් අපේ ප්‍රතිපත්තියේ කොටසක්. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපළකුත් මෙයට අයත් වෙනවා. කෘෂි නිෂ්පාදන සීමාවකින් තොරව ප්‍රති අපනයනයට ඉඩදී තිබීම නිසා සුළු අපනයන භෝග වගාකරුවන්ට ඇති වී තිබුණු ගැටලු විසඳන්නට අපි නව රජය පත් වූ වහාම ක්‍රියා කළා. කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට මේ වෙන විට නියෝග දී තිබෙනවා. සාගර ආර්ථිකය සම්බන්ධයෙනුත් මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩිපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ දෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලුම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවයන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමත් අපේ සැලැස්මේ කොටසක්. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරකීම අපේ මූලික වගකීමක්. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පරිසර ආරක්ෂණය ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය අපේ රජයේ මූලික වගකීමක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැගිය යුතුයි. රජයේ විශ්වවිද්‍යාවල හා රජයේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ඇති ධාරිතාවන් කාර්යක්ෂම ප්‍රයෝජනයට ගැනීම තුළින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි. අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නැහැ. වර්තමාන රැකියා වෙළඳපොළ අවශ්‍යතාවයන් සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි කෙටි කාලීන අමතර පාඨමාලා හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුළත් කිරීමේදී මෙන්ම වෙළඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දිය යුතුයි. රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන ආයතන ක්‍රමයෙන් උපාධි පිරිනමන මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මේ සඳහා ආරම්භයක් ලෙස අපේ ගුරු පුහුණු පාසල් හා හෙදි පුහුණු පාසල් උපාධි මට්ටමට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු උපාධිධාරී ගුරුහින්ගේ දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැටලුවක්. ඒ වගේම හෙදියන් සඳහා දැනට ලබා දෙන වසර 3ක ඩිප්ලෝමාව වසර 4ක උපාධියක් දක්වා උසස් කිරීමෙන්ද, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කිරීමෙන්ද, ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල පවා සේවය කිරීමටත් ඉඩ සැලසෙනවා. උසස් පෙළ අසමත් වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ට
තාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩිකිරීම සඳහා කාර්මික සහ තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. එම ආයතන සඳහා ලබා දෙන ප්‍රතිපාදන හා පහසුකම් වැඩි කළ යුතුයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලද ශ්‍රම බලකායක් ඇති කළ හැකි අතර දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ තුළ ඉහළ වේතනයක් ලබාගත හැකි රැකියා අවස්ථා අපේ තරුණ තරුණියන්ට ලබා දිය හැකි. රැකියා ශේෂ්ත්‍රය තුළ ඉංග්‍රීසි දැනුම අධිකම බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාවන් අහිමි කරනවා. මේ නිසා ලංකාවේ සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් පහසුකම් දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමටත් විශේෂ ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයාදීමට අපේ විදේශ තානාපති අංචවලට විශේෂ වගකීම් පවරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නුපුහුණු සේවකයන් විශාල වශයෙන් පිටරට යවනවා වෙනුවට සෑම ශේෂ්ත්‍රයකම පුහුණු සේවකයන් පිටරට යැවීමෙන් අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩි කරගන්නවා මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ අපේ රටේ ප්‍රතිරූපයත් වර්ධනය කරගත හැකි. අධ්‍යාපන ශේෂ්ත්‍රය රටකට හොඳ විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක්. ශ්‍රී ලාංකික දරුවන්ද විශාල ප්‍රමාණයක් අද ආසියාතික උසස් අධ්‍යාපනික ආයතනවල ඉගුණම ලබනවා. අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විශාල වියදමක් දරා පිටරට යවනවා වෙනුවට විදේශීය ශිෂ්‍යනුත් ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් අප සකස් කළ යුතුයි. සියලුම විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වශයෙන් තම ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කළ යුතුයි. නිදහසින් වසර 70කට පසුවත් අපව හඳුන්වනු ලබන්නේ දියුණුවමින් පවතින රටක් ලෙසයි. අපට මේ තත්ත්වයෙන් මිදී සැබවින්ම දියුණු රටක් වීමට නම් අපි ඒ සඳහා ඇති අවස්ථා හඳුනාගත යුතුයි. බිලියන 5කට වැඩි ජනතාවක් වාසය කරන ආසියාව තුළ අද විශාල ආර්ථික පිබිදීමක් ඇති වී ලෝක ආර්ථිකයේ බලකේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වීමින් පවතිනවා. මුදල් වැය කිරීමේ හැකියාව ඇති මධ්‍යම පන්තියේ ප්‍රජාව ශීඝ්‍රයෙන්ම වර්ධනය වන්නේ මේ කලාපය තුළයි. ඒ නිසා අපේ දේශීය ව්‍යවසායකයන් ආසියානු කලාපය තුළ නව වෙළඳපොළවල් සොයා යෑමට දිරිගන්වනවා. 21 වැනි සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රීක ශතවර්ෂයක් ලෙසයි. කෘතිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ජෛව තාක්ෂණය බයෝටෙක්නොලොජි, රෝබෝ විද්‍යාව රොබොටික්ස්, 3D මුද්‍රණය IoT ඉන්ටර්නෙට් ඔෆ් තිංස් වැනි අතිනවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා. ලෝකයේ දියුණුවන රටවල් රසක් මේ යථාර්ථය වටහාගෙන තිබෙනවා. තාක්ෂණික කේන්ද්‍රීය ආයෝජන සඳහා ඔවුන් විශාල මුදලක් වැය කරනවා. අපේ ආයෝජන ප්‍රතිපත්තිය කළමනාකරණයේදීත් අපි මේ ගැන අවධානය යොමු කළ යුතුයි. රටේ අනාගත සංවර්ධනය සඳහා අපට අවශ්‍ය කුමන ආකාරයේ ආයෝජන දෙයන්න අපි වටහා ගත යුතුයි. ඒ අනුව රටට නව තාක්ෂණයන් හඳුන්වා දෙන ආයෝජකයන්ට විශේෂ පහසුකම් හා සහන ලබා දී ඔවුන්ව දිරිමත් කරන්නට අපි කටයුතු කරනවා. අපේ තරුණ පරපුර නව තාක්ෂණයන් හැදෑරීමට හා ඒවාට අදාළ පර්යේෂණ කිරීමට යොමු කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ප්‍රමාද නොවී කඩිනමින් සූදානම් වීමට අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රයට සහාය දිය යුතුයි. ඒ වගේම තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමට අප පියවර ගත යුතුයි. අපට වෙළඳපොළ අවස්ථා තිබෙන්නේ තාක්ෂණික ශේෂ්ත්‍රවල පමණක් නොවන බවත් මෙහිදී වටහා ගත යුතුයි. අනාගතයේ අපට පහසුවෙන්ම දියුණු කළ හැකි තවත් ශේෂ්ත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ඉපය වූ සංචාරක කර්මාන්තයට තව වසර කීපයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ ආදායමක් ගෙනෙනා කර්මාන්තයක් බවට පත්වන්නට අවකාශ තිබෙනවා. ඒ සඳහා ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් රාජ්‍ය පරිපාලනයත් නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය ආයතන ලාභදායි හා කාර්යක්ෂම ලෙස පාලනය කිරීම සඳහා
ඉහළ තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීමේදී. අදාළ ශේෂත්‍රය පිළිබඳව දැනුමක් හා වගකීමක් දැරීම සඳහා සුදුසුකම් ඇති අය පත් කරන්නට කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් කළා. මේ අනුව නව රජය පිහිටූ පසු රාජ්‍ය ආයතන පාලනය සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට අපි කමිටුවක් පිහිටා තිබෙනවා. 2014-2014 කාලය තුළ අපි ලංකාවේ ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් සිදුවන ආකාරය දුටුවා. මාර්ග පද්ධතිය, නිවාස, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටතිලි පහසුකම් වලත්, කසල කළමනාකරණය, නගර අලංකරණය වැනි ශේෂ්ත්‍ර වලත් විශාල දියුණුවක් සිදු වුණා. දක්ෂ පරිපාලනිකන් ස්ථාපිත කිරීම මගින් අපට මේ තත්ත්වය යළිත් උදා කරගන්නට පුළුවන්. ගරු කථානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුව යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසඳාගත යුතුයි. අපේ රටේ සුවිශේෂ පිහිටීම නිසා ලෝක භූදේශපාලනය තුළ විශේෂ අවධානයක් මේ වෙන විට ලංකාව දෙස යොමු වී තිබෙනවා. අප මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අප සෑම රටක් සමග මිතුරුදම් පවත්නා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ. රාජ්‍යතාන්ත්‍රික සමතතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැමවිටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තිබෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලාංකීය ජාතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අභිමානවත් ජාතියක් බවට පත් කිරීම මගේ අභිලාෂයයි. ඒ අරමුණ කරා යන ගමනේදී ජාතියක් ලෙස එක්ව ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජය ගන්නට පුළුවන්. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාරගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගේම මා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.